අයිබෝ සත්කාර සපෑන්න පාඩම් මලාව යටතේ සේවාදායකයාගේ පූෂණය පවත්වා ගැනීම මුඩියල යටතේ තවත් එක් පාඩමක් ගැන තමයි අදා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පාඩ මෙන් අපි කතා කරන්න බලාපොරොත්තුවෙන් හ සේවාදායකයාගේ පෝටීන් අවශ්‍යතාවේ හඳුනා ගැනීමත් ඒ අවශ්‍යිතාවේ සම්පූර්ණි කිරීමත් පිරිබඳව. ඉතින් මේ පාඩමයටතේ අපි කතා කරනවා ඒ පුද්ගලයාගේ ප්‍රෝටීන අවශ්‍යතාවය අපි හඳුනාගන්නෙකු හොමද, ප්‍රටීන කියන්නමොකොත්ත ඒ ප්‍රෝටීන අවශ්‍යතාවේ හඳුනා ගැනීමෙන් අපිට ලැබෙන වැදගත්කම් මොනවාද කියන එක පිටිබඳව. අපි මේ පාඩමේදිී කතා කරනවා. ඉතින් අපි පෝටීන කියනදේ අවශ්‍යතාවයගන්න සතා කරන්නට අන්නට ඉස්සෙල්ලා. අපි කතා කරලා එමු ප්‍රෝටීන කියන්න මුකක්ද මේ පෝටීන කියනදේ හැදිලා දයන්නේ ගොහොමද කියන එක පිළිබඳව. අපේ මලිකවම මේ පිළිබඳව කතා කරනකොට මම පටන් ගන්නම් පෝටීන කියන දේ හැදිලා දේයන්නේ ගොහොමද කිය එක පිළිබඳව. ප්‍රටේන කියන වචන කියනකොටම අපිට රසානික විද්‍යාවෙදි කතා කරන්න පුළුවන් තවත් මාතෘකා වගේහිමදතං තවත් වච්චනයක් තමයි, ඇමයිනෝ අම්ල කියලා කියන්නේ. ඉතින් මේ පරෝටීනසාහ ඇමයිනෝ අම්ලා අතරතියන සම්බන්ධධාවය මොකත්ද. පෝටේන කියන දේ හැතිලා තියෙන්නේ ඇමයිනෝ අම්ල මූලිකකඩකත් පූෂක කොටසක් විදිහට. ඒ කියන්නේ සරලව කිව්වොත් මෙන්න මෙහෙම දෙයක්. අපිට තියෙනවා ලුකුපිත්තියන් මේ බිත්තිය හදල තියෙන්නේ ගඩොල් එකතු කරලා. මේ ගඩොල එකින් එක එකින් එක එකින් එකින් යුතු කරහම අපට හම්බ වෙනවා තනිකර බිත්තියක් කියනදේ. අප මේ ප්‍රෝටීන කියන දේ, මේ බිත්තියට සමාන කෙරුවෝල්, මේ බිත්තිය හැදිලතියෙන ගඩල කියන එක, අපට මෙන්න මේ ඇමයි නොම්යට සමාන කරන්න පුළුවන්. මේ බිත්තිය හැදිලතින ආකාරයට ගඩොල් එකින් එකතු කරලා බිත්තිය හැදිල තියෙන ආකාරයට තමයි, ඇමයි නොහම්ල එකින් එක එකතු වෙලා මේ පෝටීන කියන, පෝෂ කොටස හදලා තියන්නේ. ඒ කියන්නේ ප්‍රෝටීන කියලා කියන්නේ ඇමයි නෝම්ල මූලික කරගත් පෝෂක කොටසක්. අප ආහාරව ලන්තර්ගත වෙන පෝටීන කියනදේ. ඇත්තටම අප ශරීරයේ අවසාන රසානික ප්‍රතික්‍රියාවේදී වෙන්කිරීමක් සිද්ධ නොබ දන්නවා අප අආහර ජීරනේදී. සිද්ධ වෙන්නේ වෙන්න මේ කියන රසානික ප්‍රතික්‍රියා හරහා මෙ වෙන් කිරීම හරිට නිකන් අරපිත්තිය. ගඩලින් ගඩල ගලවනනා වගේ දෙයක් තමයි මේ සිද්ධ කරන්නේ. තිනේ ගලවනකොට අපේ ශරීරයේ අවසානදි. අපේ ආහාරජීරණයේ අවසානෙදි. අපිට ප්‍රෝටීන හරහාලපිෙන පලය වෙන්නේ මෙන්න මේ කියන ඇමයි නෝ අම්ල කියනදේ. ඉතින් ඇමයිනෝ අම්ලයක් කියනදේ. ට්‍රෝටීනය එක මූලිකංගයක් වෙනවා. ඒ වගේ මයි ඒ ප්‍රෝටීනය නිර්මාණය වෙලා තියෙන්නේ. මෙන්න මේ ඇමයිනෝම්ල, බහුරූපණයවීම මගින්. මොකද මේ බහුරූපණය වීම කියලා කියන්නේ. ඔබට පේනවා මේ එ යුනිට් එක එහෙම දත මේ එක ඒකකකින් අපිට මිතරු පෙන්න ලදීල තියෙන්නේ මෙන්න මේ ඇමයිනූ අම්ල කියන ඒකකය මේ එක ඒකකයක් මගින් නිරූපණය වෙන්නේ එ ඇමයිනෝ අම්ලයක්. තර මේ ආකාරයට මේ ඇමයිනෝම්ල විශාල ප්‍රමාණයක් එකට එක්ක ටෙක්ක ට එක්කට බැඳීම තුළින් අපිට අවසානයේදි පරෝටීනය කියනදේ නිර්මාණය වෙනවා. තර මේ පරෝටීන කියනදේ නිර්මාණය වුණහම මේ පෝටීන එක් එක ආකාරයෙන් පවතිනවා. අපිට පෝටීන කියනදේ ඒය නිර්මාණය වී ඇති ආකාරාණුව මූලි ආකාර හත්තරකට බෙදන්න හැකියාවක් තියෙනවා. ාමි දතිකාය තෘති ආකාරය සහ චතුර්ථක ආකාරය කියලා ආකාරා හත්තරකට අපට මේ පෝටීන බෙදල වෙන්කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ බෙදලවංකිරීමේ හැකියාව පවතින්නේ. ඒ එයාගේ ඒ ප්‍රෝටීනය එහෙමත්තා මේ පෝටීනය හැඩගහිල තියෙන ආකාරයා නුව. තින් ප්‍රාථමික ප්‍රෝටීනයක් තමයි සාමාන්‍යයෙන් අපි ඒ සරලමාකෘති කියලා, ඳදුන්වල දෙන්නේ. ඊට වැඩිය යම් ආකාරයක පෝටීනය අපිට හසුරවා ගැනීමේ පහසුව පිණිස. එය වෙනස් සවීමක් ලක් වුණහම අපි ඒකට කියනවා මේ පෝටීනය දත්තක ආකාරය කියලා තෘථේක ආකාරයක් ඒවාගේ මයි ෘථකා ආකාරය යම් ආකාරයක ටික් සැලකියයුතු ප්‍රමාණයක වෙනස් කම් දක්වන තෘතිික ආකාරයක් වෙනවා. ඒ වගේම මේ ආකාරය. ි 3D ස්්‍රක්ෂ එකක් විදිහට අිට බලා ගැනීමේ හැකියාවතිෙනවා තෘතිීක පෝටීනයක් කියන ප්‍රෝටීන ආකාරය. නමුත් මේ සියලුදේ වෙනස් වෙනවා චතුර්තක ප්‍රටීන ආකාරයට එහමද තන් කොට්නරී ්‍රක්ෂයක අපි කතා කරනකොට. එය තරකිපු ආකාරයේමD අකෘතියක් තමයි පවතින්නේ තර මේ ආකෘතියේ එක් ප්‍රටීන අනුවකට වඩා. සාමාන්‍යෙන් අපි මේ ඇමයිනෝම එකතු කරලා හදන එක් ප්‍රෝටීන අනු අපක් පවතිනවා. ඒ ප්‍රෝටීන අනුවකට වඩා ප්‍රෝටීනා අනු කීපයක් එකතු වෙලා තමයි මේ චතුර්ථක ආකාරේ ප්‍රෝටීන නිර්මාණය කරලා තියෙන්න්නේ. තින් මේ ආකාරේ වැඩිදුරතොරතුරු ඔබගේ ප්‍රමාණයට අවශ්‍ය නෝවනත්. ඔබ මේ දැනගෙන සිටීම වැදගත්වෙනවා මොකද ප්‍රෝටීනවල මූලික ඉගැන්වක් විතියට අපි මේක හඳුනලා දෙන්නට පුළුවන්. යමුත් ඔබ අත්‍යවර්ශයෙන්ම මේ ඇමයි නම්ල පිළිබඳව නම් දැනගෙන සිටීම. වෙතාමත් ඇදගත්වෙනෝ මොකද යම ආහාර පාරග අපි හඳුන්නල දෙනකොට විශේෂයෙන්ම ඒ ආහාර හඳුන්වදීම සිද්ධ කරන්නේ මේ ඇමයි නොම්ල හරහා වෙන්නට පුළුවන්. පෝටීන නම කියන වචනය පාවිච්චි කරන්නේ නැතිව. ඒ වචනය භාවිතා කරන්නේ නැතිව. ඒ ආහාරය අන්තර්ගත වෙන ප්‍රෝටීන සංගටක පිළිබඳව හඳුනල දෙන්නට පුළුවන්. මේ ඇමයි නෝම්ල කියන වචනේ පාවිච්චි කර ලපි හඳුනල දෙන්නේ. ප්‍රෝටීනමයි කියන දේ පිළිබඳව තමයි ඔබ අදහස ලපාගතයුතුවෙෙන්. ඉති නේ ආකාරයට පෝටීන අපිට ලබාගත හැකි වෙන ආකාරයට නිර්මාණය වෙලා පවතිනෝ. දෙ අපි ඇමයිනෝම්ල ගැන වැඩිපුර විස්තර කතාකිරුවෝ අප මේ ප්‍රෝටීන හැදිලතින මයිනෝම්ල මූලික ආකාර තිකකටවෙෙන්කිරීමේ හැකියාවක් පවතිනවා. එක් ආකාරයක් තමයි අත්‍යාවශ්‍ය මයිනෝම්ල. අනිත් ආකාරය තමයි අත්‍යවශ්‍ය නොවන මයිනෝම්ල ඇමයි නෝම්ල අපිට ආකාර දෙකකින් විස්තර කිරීමේ හැකියාවක් පවතිනවා අත්‍යවශ්‍ය මයිනෝම්ල, සහ අත්‍යවශ්‍ය නොවනෑමයිනෝවාම්ල කියලා. කහමද මේ අත්‍යවශය මයි නෝම්ල, සහ අත්‍යවශ්‍ය නොවන ෑමයි නෝම්ල කියනදේ අපි විස්තර කරන්නේ. මොනවද මේ අත්‍යවශයෑමයි නවාම්ල සහ අත්‍යවශ්‍ය නොවන ැමයිනොවාම්ල කියලා අපි කතා කරන්න බලාපොරතු වෙන්නේ. ඇත්තටම අත්‍යවශ්‍යය මයිනෝවාම්ල කියලා කියන්නේ, අප ශරීරයට අනිවාරයෙන්ම ලබාගත යුතු. ඒමත් නැත්තා ආහාරහරහා ලබාගත යුතු ඇමයි නොම්ලවලට තමයි අපි අත්‍යවශ්‍ය මයි නෝවාම්ල කියලා කියන්නේ. ඇයි අප මේ ආමයි නෝම්ල අනිවායෙන්ම ආහාරහරහා ලබාගත යුතු වෙන්නේ එකට හේතුව තමයි මේ ආර හරහා ලබාගත යුතු වෙන්න මේ මයි නොම්ල අපට මේ ඇමයි නොම්ල අපි ශරීරයේ නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නෑ. අනිවාරයෙන්ම මේ නිෂ්පාදනී කිරීමේ හැකියාවක් නොමැතිකම හින්දා, අපට මේව පිටතින් ලබාගන්නට සිද්ධ වෙන ොමුකද අපේ පෝෂණ ක්‍රියාවලියන් සඳහා අප ශරීර කර්තාවෙන් සඳහා මේ ප්‍රෝටීන අනිවාරයෙන්ම ලබාදිය යුතු වෙනවා. ඒ හින්ද තමයි අපට ආහාරමගින් මෙන්න මේ කියන? අත්‍යවශ්‍යය ඇමයිනෝවාම්ල පලා අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නට සිදත වෙන්නේ. ඒහින්ද අපි මේ අමයි නෝම්ලවලට මේ ඇමයි නෝම්ල බරගවලට නමක් දීලා තියෙනවා අත්‍යවශ්‍යය මයි නෝම්ල කියලා. සාමාන්‍යයෙන් අපි එදිනෙදා ජීවිතයේදී, අපේ ආහාර හර හාහිම දෙතන් අපිට අවශ්‍ය වෙන ඇමයි නෝම්ලවර්ග විස්සක් පිළිබඳව අපි කතා කරනවා. මේ වෙස්සෙන් සැලකේ යුතු ප්‍රමාණයක්, ි අත්‍යවශ්‍ය මයිනෝම්ල විදිහට හඳුන්වලා දෙනවා. මේ ප්‍රමාණ පිළිබඳව ඔබට දැනුවත්වීමක් අවශ්‍ය වෙන්නෙන් ැහැ නමුත් ඔබ දැනගෙන සිටින්න මේ අතරින් අත්‍යවශ්‍ය මයිනෝම්ල කියනේවා ඔබ ආහාරය තරහා අනිවාරයෙන්ම සම්පූර්ණ කර ගතයුතුයෙනවා මොක දෙහෙම සම්පූර්ණ නොකර ගතහෝත් ඒ පුද්ගලයාට අත්‍යව්‍ය අමයිනෝම්ල නොමැදවීම කමින් පෝටීන ඌනතාවයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා ඒ ඒ ඒ ආකාරයට තමයි අපිට අත්‍යවශ යමයි නෝම්ල විස්තර කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒකාට අපි කතා කරන්න යන්නේ අත්‍යවශ නොව නැමයි නොම්ල පිළිබඳව. අත්‍යවශ නොව නෑමයිනාම්ලවල අපි විිස්තර කරුවත් එහෙම මේ අත්‍යවශ නව නැමයිනොම්ල පිළිබඳව කලින් සඳහන් කළ ආකාරයටම මෙහි හේතුව වෙන්න මේකට අපි අ්‍යවශ්‍ය නොවන ඇමයි නෝම්ල කියලා කියන්න හේතුව වෙන්නේ. මේ ඇමයි නෝම්ල අපිට අපි ශරීරයේ නිපදවා ගත හැකි. ඒ හින්දා අපිට ආහාරවහරහා මේක ලබා ගැනීමට අත්‍යවශ්‍ය වෙන්න නෑ. ඒ හේතුවෙන් අපිට යම්ම අවශ්‍යධාවයක් පවතිනවන අප ශරීරයයම් ප්‍රෝටීන අවශ්‍යතාවයක් සම්පූර්ණ කිරීමේ උමනාවක් පවතිනවා නං. අපිට හැකියාවක් තියෙනවා මේ ඇමයි නෝම්ල අපි ශරීරය විසින්ම. නිපදවාගන්න. ඉතින් යම් පුද්ගලයකි. ප්‍රෝටීන අවශ්‍යතාවේ සම්පූර්ණ කරන්න මේ අත්‍යවශ නොවනැම්මයි නෝම්ලවලින් විතරක් හැකියාවක් ලැබෙන්න්නේ නෑ. ඒ ප්‍රෝටීන අවශ්‍යතාවේ සම්පූර්ණ කිරීම සඳහා අනිවාරයෙන්ම ඒ පුද්ගලයාට මේ කියන ආකාරේ ප්‍රෝටීන වර්ග දෙක මහමදතන් ඇමයි නෝම්ල වර්ග දෙකම ලබාදීම අත්‍ය අවශ්‍ය දෙයක් වෙනවා. කොද ඒ හරහා තමයි අපට යම් පුදගලේකි. අ්‍යාව සම්පූර්ණ කිරීමට හැකියාවක් ලැබෙන්නේ. ඉතින් අපි මේ ආකාරයට පෝටීන් අවශ්‍යතාවේ සම්බූර්ණ කිරීමේ වුවමනාව මොකත්ත පෝටීන් අවශ්‍යතාවේ සම්පූර්ණ කිරීමට අවශ්‍ය වෙන්නේ ඇයි. අවශ්‍යවෙන්න ඇයි වෙන්න හේතු කීපයක් අපිට පවතිනවා මේ හේතු තමයි කෝටීන හරහා අපශරීරයේ සිද්ධ වෙන කාර්භාරය. ොකඇත්ත මේ කාර්ය ාරය ප්‍රෝටේන මකින් අපට සිදුකරනු දෙනු ලබන පාර්බාර වැදගත් කාරයබාර කීපයක්ම පවතිනවා. එකක් තමයි ප්‍රෝටීන හරහා අප ශරීරයේ ඉතාමත් වැදත් සයිල පටක සම සහ අස්තීන් වගේම ශරීර තරලයන් සහ රුදිරාශ්‍රිත සයිල නිර්මාණය කරනු ලබනවා. ඇත්තම කිව්වත් මේ ශරී අප ශරීරයේ, අප ශරීර ස්කන්දයහෙම දැත්ත අප සීර ස්ක්‍රක්ෂයකේ වැඩි ප්‍රමාණයක් නිර්මාණය කරලා තියෙන්නේ මෙන්න මේ කියන්න පෝටීන හරහා. ඉතින් ප්‍රෝටේන අප ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක කොටසක් විදිහට ලබාදීම අනිවාර්ය වෙන්නේ මෙන්න මේ කියන ශරීර පටක කොටස්. ශරීර පටක ශරීර සයිල නිර්මාණය කිරීමට අපිට පෝටීන අත්‍යවශ්‍ය වෙන හිද. ඒේ වගේ මයි අප සයිලයේ, විිය හාාත්මකඒක්ක එහෙම ඇතම් අභශාරීයට සයිල නිර්මාණය කිරීමේ මූලිකඒකකය විදිට අපිට ප්‍රෝටීන හඳුනල දෙන්නට පුළුවන්. ඉතින් යම් පුද්කලේක් විශේෂයම වර්ධනය වනවායසේ සිටින පුදකලේක්නං. ගැබි මවරුන්ට ඒය වගේමයි ඕනම පුද්ගලේක්ට මෙන්න මේ කියන ප්‍රෝටීන අවශ්‍යතාවේ සම්පූර්ණ කිරීමේ ඉතාමත් වැදගත් දෙයක් වෙනෝ. මකධානිවාරයෙන්ම අප ශරීරයේ පවතින සියලෝම සයිල්ලවල මූලික විියහාත්මකෙක්කගේ විදිහයට අපිට ප්‍රටීන හඳුන්නල දෙන්නට පුළුවන්. ප්‍රෝටීන මගින් සිද්ධ වෙන තවත් වැදගත් කාර්යභාරයක් විදිට අපිට හඳල දෙන්න පුළුවන් අප ශරීරයේ ප්‍රත්්‍යේ ශක්ති කරන පද්ධතිය පවත්වාගෙන යාම. ප්‍රති ශක්තිකරන පද්ධතිය මගින් තමයි අප ශරීරය ලෙඩුරෝගවලි නාරක්ෂාවීම පිළිබඳව වගගකීම දරන්නේ. ඉතින් මේ වගකීම ඉටු කරන්න අපි ප්‍රතිශක්ති කරන පද්ධතිය හොඳ ආකාරයෙන් පවත්වාගෙන යන්නට අපට පෝටීන වලින් ලොකුදායකත්වයක් හබ වෙන. මොකද මේ කියන ප්‍රතිශක්ති කරන සයිල. සියලෝම සයිල්ල පාහේ නිර්මාණය කරන ලබන්නේ ප්‍රෝටීන හරහා. ඒ හින්දා අපට අනිවාරයම ප්‍රෝටීන මගින් ප්‍රටීනවල අධ්‍යවශකාය ාරයක් විදිහට අප ශරීරයේ ප්‍රතිශක්ති කරණය පවත්වාගෙනයාම හඳුන්නල දෙන්නට පුළුවන්. වගේමයි දේහ තරල පාලනය. අපි මේකට කියනවා ඌම්යෝස්ටේසිස් කියලා මෙ දේහ තරනවල ප්‍රමාණයහෙමතතන් දේහ තරලවලින් නැතිවන බලපෑම. පාලනය කරන්නත් අපිට ප්‍රෝටීන ඉතාමත් වැදගත් වෙනෝ. මේ පෝටීනවල විවිධාකාර වූ ප්‍රටීන වර්ග හරහා මෙන්න මේ කියන දේහතරල පාලනය. සිද්ධ වෙනවා ඉතින් නේදේහ තරලවල පෙනස්කමක් සිද්ධවනොත් තමයි, ප්‍රටීනවල්ල ප්‍රරිනස්කමක් සිද්වන්නනොත් තමයි ඒ විධාකාර රෝග වූ රෝග ලක්ෂණ විදිහට. යම් යම් තැන්වල ඉදිමීම වගේ රෝග ලක්ෂණ හරහා අපිට පෙන්නුම් කරන්නේ ඉතින් මේකට එක් හේතු අක්විතියට. අපශරේරයේ ප්‍රටීනා ඩංගුව වන ප්‍රමාණය අනුව මෙන්න මේ කියන රෝග ලක්ෂණ තීරණය කරන්න පුලළොන්නේ, රෝග ලක්ෂනවලට හේතුව තමයි මෙන්න මේ දේහ තරලමත්ත. ්‍රටීන මගින් ඇතිකරල තියෙන බලපැහමොකද ප්‍රෝටීන මගෙන් තමයි මේ දේහ තරණපාලනය සිත්ත වෙන්නේ. ඒ වගේ මයි ශාරේරය තුළ නිපද වෙන සියලූම හෝමෝනවර්ග සහ එන් සයිම වර්ක නිපද වනුලා පන්නේ ප්‍රටීන හරහා. ඉතින් ඔබ දන්නවා අපිට හෝමෝන වගේම එ සයිමතත්ත්ය අවශ්‍ය වෙනවා. අප ශාරීරයේ සිද්ධ වෙන රසානික ප්‍රතික්‍රියාවන් සිද්ධවීමේදී. තින් අප ආහාරයල් ලබාගත්ත තැන සිට. ඒ ආහාරයේ අවශ්‍ය කරන පෝෂක කොට සියලූම දේවල්. අප ශරීරයට උරාගෙන ඒ ආහාරයේ අනවශ්‍ය කොට සපශරීරයෙන් බැහැරකිරීම දක්වා ට්‍රසායිනික ප්‍රතික්‍රියා දහස් ගණනා අපපශාරීරය ඇතුළේ සිද්ධ වෙනවයි තින් මේ ප්‍රතික්‍රියාවලට අදාල. මෝන සහ එන් සයිම කියන සියලෝම දේවල් නිපදවනු ලබන්නන්නේ පෝටහින හරහා පෝටීනවල කාර්යභාරයන් ගෙනන අපි දැන් කතා කරා පෝටීනවල මේ මූලික කාර්යභාරයන් වලට අමතරව. තවත් එක් විශේෂ කාර්භාරයක් තියෙනවා ප්‍රටේනවලින් සිද්ධ වෙන. ඒක තමයි අරකා බෝහයි්‍රීට් වලින් අපි කතා කරනවාගේ කාබෝහහිට්‍රීටලින් අපිටවශි කරන ශක්තිය නිපදවල දෙෙනවා වගේ අප ශරීරයට. යම් අවස්ථාවක් තියෙන්නට පුළුවන් ක්‍රෝටීන හරහා නිපත වෙන ශක්තිය තවශ්‍ය වෙන. ඒ ශක්තිය අවශ්‍ය වෙන්නේ බොහෝ වෙලාවට අපි යම් කාල්සීමාවක් ඇතුළත. අපි නිරහාරව සිටිනවානම්. යම් කාලසීමාවක් ඇතුළත අපි ආහාර ලබා නොගෙන. අපි ශරීරයට ආශක්තිය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන කාබෝහියිට්‍රේට නොමැතිනම් කාබෝහයිට්‍රී් ගබඩාකර තබන ගලයිකෝජ නොමතිනම්. ඒකගේ අවස්ථාවන් වලදී අපි අපිට තිනනෙත්. Op එකහෙමත ඇත අපිට තියෙනනි අවස්ථාව විදිහට අපි පාවිච්චි කරනවා පෝටීන හරහා නිපත වෙන ශක්තිය තින් පෝටීන මගින් අපට ශක්තිය නිපතවා ගැනීමටත් හැකියාවක් පවතිනතියේ සඳහත් අපශරරයට පෝටීන අත්‍යවශ්‍ය වෙනවා තිත් මේ වගේ පෝටීන මගින් සිදධ වෙන කාර්භාරයන් තියෙනවා අප ශරීරයේ අනිවාරෙන්ම පෝටීන අවශ්‍ය වෙන ඉතින් මේ ප්‍රෝටීන් අවශවන කාරභාරයෙන් සිදුකිරීම සඳහා අපිට ආහාර හරහා ප්‍රෝටීන් ලබාදීම සිද්ධ කරන්නට සිදු වෙනවා. තින් මේ වගේ පෝටීන් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට අපි ලබාගතයුතු ආහාර මොනවද. කියන එක පිළිබඳව අපි අපේ ඉදිරිපාඩමදේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තින් මඟරාධනා කරනෝබට අපේ ඉදිරිපාඩමත් සමග ්‍රැඳී සිටින්නට කිය ඒ පාඩේදි, අපි ප්‍රටීන පිළිබඳව තවත් වැඩිතුර විස්තර කතා කරුව. ඔබත් සත්කාර්ක සේවා සපයන්න්නකුලෙස විදස්ගතවෙන්ට බලාපුරත්තුවන කෙනෙක්ද. එසන්ම් ඔේ ඉංග්‍රසි භා දැන් නොමේම වු කරගන්න www.gpi8s.tK. එඩේන් IDටsස් වෙම්බට වීට පි ෙන්න්න ඒවාගේම ජපන් භාෂ තැන්ම වැඩදතියනු කරගන්න ී ඩුකේන් ජපන් භාෂාව YouTubeු නාලිකාවෙන් පුළුවන් මේ රතකක් පාඩම් බලන්න ැන්ම ඩීපි ඩුකේන් ෙල්ස් ෝලයි යු නාලිකහව සස්රබ් කරන්න. අලුතැන් වඩියෝස් බලන්න මෙල් පට්නක පලතියාගන්න. ජීවිතේජයකන්න ඩDP ඩුකේන් skillsස් forෝලයි.